අයිබෝන් ක්‍රිකට් ජයග්‍රහණයත් සමග ජයග්‍රහී සන්ධ්‍යාවක් ඔබට ප්‍රාර්ථනා කරමින් අපගේ සෞස ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නට සූදානම් වන්නේ මම උදේෂා නිඩමේකදර මම රුණිකා කුමාරදාස ප්‍රථම නවධානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත තිසර ඉන්දියාවේදී ශර්මාට රිදෙන්න ගහයි ඇමති දුමින්දගෙන් අවවාදයක් කොළඹ ගඳ කැලිෆෝනියාවට අනතුරු ඇඟවීමක් සෝදානම් වන්නේ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න අද ක්‍රීඩා පුවතක් වෙත අප ලැබූ ජයග්‍රහණය පිළිබඳව එපා කරපු ක්‍රිකට් ක්‍රිකට් ගැන නම් කතා කරන්න එපා අපි පහුගිය කාලේ ක්‍රිකට් ගැන කතා කරේ මෙහෙමයි ඒ අපිට දිනන්න අවස්ථාවක් නොලැබුණු නිසා ඒත් අද පරාජයට විරාමයක් තියලා අපේ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේදී කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණේ ධර්මශාලාහි හිමාචල ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී. කාසී වාසය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමු පන්දුවට පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඉන්දියා කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ රෝහිත් ශර්මා සමගින් ශිකර් ධවන්. ආරම්භක පිටිකරු ශිකර් ධවන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. වේග පොන්දියවන ක්‍රීඩක සුරංග ලක්මාල්, පිළිවෙලින් රෝහිත් ශර්මා, දිනේෂ් කාර්තික්, මනිෂ් පාණ්ඩේ භුවනේශ්වර කුමාර් දවා ගත්තේ ඉන්දිය පිටිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් මහේන්ද්‍ර සිං ධෝනි ඉන්දිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය වෙමින් පන්දු 87කට මුහුණ දෙමින් ලකුණු 65ක් රැස් කළා ඒ 4 පහර 10ක් සහ 6 පහර 2ක් ද සමකෙන් පන්දු යෙවීමේදී සුරංග ලක්මාල් කඩුරු 4ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවාගත්තා ඇන්ජලෝ මැතිව්ස් හා දඟ පොන්දියනු ක්‍රීඩකින් වන අකිල දනංජය සහ සචිත් පදිරණ එක් කඩුලු බැගින් දවාගත්තා එමින්ම ඉන්දිය පිටිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 113ක ඉලක්කයක් හිමි වුණා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි දනිෂ්ක ගුණතිලක එක් ලකුණකට දවා ගැනීමට ජස්ප්‍රීත් බුම්රා සමත් වුණා. උපුල් තරංග ලකුණු 49ක් ලබා ගත්තේ 4 පහර 10ක් ද සමකෙන්. ලහිරු තිරමාන්න ලකුණු ලබා ගැනීමටත් පෙර දවා ගැනීමට භුවනේශ්වර කුමාර් සමත් වුණා. කෙසේ වෙතත් පරාජය රැල්ලකට මුහුණ පා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ලට අද හැකි වුණා. නොදැවි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 26ක් රැස් කළේ පරාජය රැල්ලට තිත තබමින්. Hopefully, it will spur them on to more life and more positive cricket. පොළොන්නරුව රාජකීය විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සහභාගී වුණා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පොළොන්නරුවට යන අතරතුරේදී ජනාධිපතිතුමා මෙලෙස කෑගල්ලේ පැවති සිය පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මෙම සමුළුවට සහභාගී වී තිබෙනවා. එෙහිදී පාසල් මිතුරන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබඳවද සාකච්ඡා කළා. එමෙන්ම පිරිස ඡායාරූපයකටද එක්ව සිටියා. මෙරට බුදුදහම වර්ධනය කරන අතරතුර එය ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත කිරීමේ වගකීමක් රජයේ සතුව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පණිපිටිය පැලන්වත්ත සම්බුදු විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මහසෙන් රජතුමාටත් සිදු වුණා ජනතාවගේ කැමැත්ත පිළි අරගෙන ඒ වගේම ඉදිරියට යන්න. නං එදා රජරට ඒ ජනාවාස අවටම මේ විහාරස්ථාන ඇති වුණා. ඒත් රජරට ඒ ශිෂ්ටාචාරය කඩා වැටීමෙන් පස්සේ තෙත් කලාපයට ආවා. තෙත් කලාපේ ඒ වගේම ජනාවාස ඇති වෙනකොට ඒ තෙත් කලාපේ ඒ වගේම විහාරස්ථාන ඇති වෙලා ජනතාවේ සහයෝගය ඇති වුණා. රජරට කාලිංග මාග පාලනය යටතේ තෙත් කලාපේ පෘතුගීසි පාලනය යටතේවත් ඒ පාලන කොච්චර කූර වුණත් තමන්ගේ ධර්මය හිතෙන් අතහැරියේ නැහැ. පෘතුගීසි පාලනේ නැතුනේ ගමන් ආපහු තමන්ගේ ධර්මය අදහන්ට තමයි අපේ සිංහල බෞද්ධ ජනතාව ක්‍රියාත්මක කළේ. එහෙනම් කාලයක් තිස්සේ අපේ බුද්ධාගම ආරක්ෂා කරන්න සිංහල බෞද්ධ ජනතාවට අවස්ථාව ලැබුණා. 19 වෙනි ශතවර්ෂයේ ඉඳන් යලිත් නව ප්‍රබෝධයක් ඇති වෙලා ඒ ප්‍රබෝධයෙන් තමයි අද වෙනකම් බුදුදහම අපි ඉදිරියට ගෙනියන්නේ. එහෙනම් අපි රජයක් හැටියට අපේ යුතුකමක් තියෙන පළමුවෙන්ම තේරවාද බුද්ධාගම මේ රටේ වර්ධනය කරන්න. ඒ වර්ධනය කරන ගමන් අනිකුත් තේරවාද බුද්ධාගම ඇති රටවල් එක්ක එකතු වෙලා තේරවාද බුද්ධාගම යුරෝපයටත් ඇමරිකාවටත් බටහිරටත් තව ලබලා දෙන්නේ.
වත්මන් රජය මේ වන විට කඩා වැටීමකට ලක්ව ඇත්තේ මහබැංකු වැදුම් කර සිද්ධියේදී සිදු වූ වංචා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ කිහිපයක නියෝජිතයින් සහ ආධාරකරුවන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී. අද මේ තත්ත්වෙට මූලික වෙලා තියෙන්නේ කඩා හැලෙන මූලික වෙලා බැංකුවකින් නෑග් ගන්න බැරි වෙලා තියෙන්නේ, පොලි වැඩි වෙලා තියෙන්නේ අර මහා මංකොල්ලේන්ට. දැන් ඒ මංකොල්ලේ කියන අපි නෑගත් හින්දායි කියලා, අපි නෑගත් හින්ද තමයි මේක උනේ කියලා අදත් පත්තරේ බැලුවොත් පේනවා. ඒ කට්ටිය තවත් නෑ ගන්නවා, නෑ ගැනීම ඉවරයක්. දැන් මේ මංකොල්ලේ දිහා බැලුවොත්, බැංකු මංකොල්ලේ දිහා අද කවුද මේ මංකොල්ලේ පිටිපස්සේ ඉන්නේ කියන එක හැම මිනිහෙකුටම තේරෙනවා. ඉතින් කොමිෂන් ස්වභාවයේ වර්තාව අට වෙනදා දෙනවා කිව්වා, ඒකත් කල් දැම්. ආරංචි ඒ වර්තාව හදලා ඉවරයි, පිටන්නේ නැහැ. නමුත් එහෙම තමයි කතාව. නමුත් ඒක දැන් කල් දාලා තියෙනවා. අපි බලාගෙන ඉස්සෙක් වෙන්න වෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය පිළිබඳව අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා ලොකු අය. එහෙමත් නැතිනම් ප්‍රධානීන් මොන එකකතා ඇති කරගත්තත් පාක්ෂිකයින් කල්පනාවෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමිති දිසානායක මහතා පවසනවා. ඒ පොළොන්නරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ලොක්කො යාළුවෙන් ඉන්න එපා. ලොක්කො යාළු වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ගියා ආවා, සමහරු කඩාගෙන ගියා. හැබැයි එනකොට ආවේ ලොක්කා විතරයි. අර ලොක්කා පිටිපස්සේ ගිය පොඩ්ඩොන්න වදුනේ. පොඩ්ඩොන්න තියෙන සබ්බ සකල මනාවම නැති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා පරදින්නත් එක හේතුවක්. සමහර සභාපතිතුමාලා හිතවත් සභාපතිතුමාලාගෙන් ජරාව ගත්තේ කොහමද? පගාව ගත්තේ කොහමද? එහෙනම් තමන්ගේ සහෝදර සභාපතිතුමාගෙනුත් පගාව ගන්නව නම් මෙවුන් කොහොමද ගමේ මිනිසුන්ව වැඩ කරන්නේ නැත්තේ? එහෙනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපිත් එක්ක ඉන්නේ නිවැරදි නොකිලිටි පිරිසක්. අපි ගාව ඉන්න බැරි වෙලා තියෙනවා. හොරුන්ට, තක්කඩින්ට, විනාශකාරයන්ට, ඒ අයට අපි ගාව ඉන්න බැරි වෙලා තියෙනවා. හැබැයි එහා කඳවුරේ ඒ අයගේ කඳවුර බවට පත්වලා තියෙනවා. සාමාන්‍යයෙන් අර එක ගහේ වහන්න එක වගේ කුරුල්ලෝ කියලා කියනවනේ. ඒ වගේ මේ පැත්ත හොඳ වෙලා තියෙනවා, අර පැත්ත අපිට කියන්න බැරි සමහර දේවල් ඒ තුල තියෙනවා. ලංකාව විවිධ අවස්ථාවලදී වාර්තා පිටවනවා. හොඳටයි නරකටයි දෙකටම. පසුගිය කාලේ ආරම්භ කළ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තුරුපලත් දැන් වාර්තා අතරට එක් වෙලා. ඒ හොඳ දෙයකට නම් නෙවෙයි. හැබැයි වැරදිකාරයෝ මෙහි විතරක් නෙමෙයි, පිටරටවලත් ඉන්නවා. දේශපාලන ව්‍යාපාරය. දේශපාලන ව්‍යාපාරයම තමන්ගේ ආදායම් මාර්ගය බවට පත් කර ගනිමින් ඒක බිස්නස් එකක් කරගෙන පරම්පරා හතකට හම්බ කරගන්න අපේ රටේ දේශපාලචීන් බොහොම දක්ෂයි. අවංක, වෙහෙස මහන්සි වී රටට ජනතාවට සේවය කරන මහත්මා ගති ඇති දේශපාලචීන් සිටිනවා සේම හත්මුතු පරම්පරාවටම එක පාර හම්බ කරගන්න සමහර දේශපාලචීන් කටයුතු කරන බව අමුතුෙන් කියන්නට අවශ්‍ය නැහැ. මතක තියාගන්න අපේ රටේ විතරක් නෙවෙයි, පිට රටවලත් මේ තත්ත්වය එහෙම්මයි. අපි මේ කියන්නට යන පුවත තුලින් ඔබට ඒ ගැන හොඳින්ම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ කතා කරන්නට සූදානම් වෙන්නේ ලෝකේ වැඩිම මුදලක් වියදම් කරලා හදපු ඒත් අඩුම ආදායමක් තියෙන ගුවන් තොටුපළවල් පිළිබඳ පුවතක්. මොසම්බික් රාජ්‍යයේ පිහිටි නකල්ස් ගුවන් තොටුපළ ජාත්‍යන්තර වශයෙන් ගත් කල විශාල මුදලක් වැය කරමින්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැය කරමින් හදලා මගින් ඉතා අඩුම සංඛ්‍යාවක් ගැවසෙන ගුවන් තොටුපළ බවට පත් වෙලා තියෙනවා. මෙම ගුවන් තොටුපළ විවෘත කර වසර 3ක් ගත වුණත් එහි මෙහෙයුම් සිදු කර තිබෙන්නේ 4%ක තරම් අඩු ප්‍රමාණයක්. ව්‍යාපෘති ඉදි කරපු බ්‍රසීල සමාගමේ නිලධාරීන් අවසානයේදී කියලා තියෙන කතාව තමයි අල්ලස් නිසා මේ ව්‍යාපෘතිය අසාර්ථක වූ බවට. ඒ මොසම්බික් සහ බ්‍රසීලය අතර සිදු වූ අල්ලස. ස්පාඤ්ඤයේ පිහිටි සෙන්ටි හෙලේනා ගුවන් තොටුපළත් 2016 වර්ෂයේදී විවෘත කරනවා. ඇමරිකානු ඩොලර් මිලියන 380ක වියදමින් ගුවන් තොටුපළ හදනවා. හැබැයි මේ ගුවන් තොටුපළ තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වයෙන් නිසා එහි කටයුතුත් මේ වන විට ප්‍රමාද වී තිබෙනවා. ඒ තුලත් මහා මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මීළඟට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ පිළිබඳ තොරතුරු. 2013 වසරේ විවෘත කරන ලද මත්තල ගුවන් තොටුපළ සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240ක්. චීන ආධාර ඇතුව ශ්‍රී ලංකාව ඉදි කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුලිනුත් බලාපොරොත්තු ආකාරයේ මෙහෙවරක් මෙහෙයුමක් සිදු නොවන බවටයි BBC ලෝක පුවත් සේවය තොරතුරු වාර්තා කර තිබෙන්නේ. යහපාලන රජය ඉදිරිපත් කළ 2018 අයවැය වැඩි ඡන්ද 99කින් ඊයේ දින සම්මත වුණා. දැන් අපිට තියෙන්නේ මේ අයවැයෙන් කිව්ව දේවල් ඉෂ්ට වෙනවද කියලා බොහොම අවධානයෙන් යුතුව බලාගෙන ඉන්න එක. කොහොම වුණත් ඊයේ අයවැය අවසන් වුණාට පස්සේ සුපුරුදු විදිහටම පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අදහස් පළ කළා.
ඉතාම ඇල්මැරුණ අසාර්ථක අයවැය විවාදයක් පවත්වලා ජනතාව මත ඉතා විශාල පීඩනයක් පැටවෙන අලුතෙන් බදුබර ලබන වර්ෂයේදී තව වැඩියෙන් දැරෙන ජීවත්වීම සඳහා කෙරෙන ජීවිතය සමග අරගලය තවත් අමාරු කරන මේ රටේ සම්පත් විජාතිකයන්ට අලුවි කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රටේ අනාගතයට අහිතකර අයවැය ලේඛනයකමයි බොහොම දියාරු විදිහට සම්මත වුණා. අයවැය ඉතාමත්ම සාර්ථකයි. පොඩි පොඩි විවේචන වලට බාධක වුණාට ජයග්‍රහණය කරා. මේ අයවැය ජනතාවට සහන නැති ජනතාව මත බරපතලවන අයවැයක්. ඒ වගේම රටේ දේපල විකිණීම සඳහා ලයිසන් එක අරගෙන තිබෙනවා. ඉතින් ආණ්ඩුව තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේවා සම්මත කරගන්නවා. නමුත් රටේ ජනතාවට ආර්ථිකයට යහපත් වෙන එකක් නෙමෙයි. කලින් අවුරුදු වල වගේම තමයි කිසිම සුගතියක් නැහැ. සතපහක වැඩක් නැති රටේ ජනතාව බදුබරෙන් පටවන ආර්ථිකේ විනාශ කරන අයවැයක් ගෙනා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ පස්සේ දොරෙන් ගෙනලා අනපනත් සම්මත කරනවා. දැන් පළාත් පාලම ඇතිවරණය තියෙනවා කියලා දින නියම කරලා තියෙදි තාම සංශෝධන කියලා. මේ අයවැය විවාද කරලා සම්මත කරන්න දවසක් තියෙද්දිත් අතුරු අයවැයවල් කියනවා පහුගිය අවුරුද්දට. සර් රටේ ජනතාව නොමග යවන වැඩ පිළිලා මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් අපි කනගාටුනවා. කතානායකතුමා පස්සේ දොරෙන් පනත් සම්මත කරන සම්ප්‍රදායෙම පාර්ලිමේන්තුවේ අනුමතලදී හඳුනලා දීලා තියෙනවා. ඉතින් ලැජ්ජ වෙනවා. අයවැය අපි බලාපොරොත්තු වෙනවා ජනතාවාදීව ජනතාවට සහන ගෙනාන ආකාරයට ක්‍රියාත්මක කරાવી කියලා. ඒක ක්‍රියාත්මක කිරීමේදී තමයි හැමදෙනාටම දැනගන්න ලැබෙන්නේ කියන එක තමයි මම විශ්වාසයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මුළුමනින්ම උල්ලංඝනය කරමින් එම ගැසට් නිවේදනය ඉදිරිපත් කරා. එම ගැසට් නිවේදනයේ මම අවස්ථාව ඉදිරිපත් කිරීමට සභානායකවරයා ගන්නාලද ක්‍රියාමාර්ගයට අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. අයවැය හොඳයි. තුරේ දෙකේ චන්නේ අරගෙන අනුමත වුණා. ඉතින් අපි හරි සතුටුයි. මේ සංවර්ධන අයවැයක් රටේ සංවර්ධන අයවැයක් කියන්නේ මහ ජනතාවට තමයි ඒකේ සම්පූර්ණ ප්‍රයෝජනය. ජීවන විදීම ගැන කතා කරන අය පහුගිය අයවැය වලින් අඩු කරපු බඩු මිලේ වගේම 10000ක් වැඩි කරපු එක ආණ්ඩු දෙකක පඩි වැඩි කිරීමක් එකවර කරා රුපියල් 10000ක්. ඒක විශාල දේවල්. ඒවා අමතක කරලා හැම කතා කරන එක හොඳ නැහැ. අයවැය යෝජනා වලට අපේ විරුද්ධත්වය අපි ප්‍රකාශ කළා. ඡන්දය විරුද්ධව පාවිච්චි කරා. පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ සංශෝධන ඉදිරිපත් වෙලා තිබුණා. විශේෂයෙන්ම වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරපු ගැසට් එකක් ඒ ඉදිරිපත් කරපු ආකාරයත් වැරදි. අවසන් මොහොතේ ඉදිරිපත් කරේ ඒ ස්ථාවර නියෝග වලට පටහැනි. ඒ විතරක් නෙමෙයි ඒ සංශෝධනය ඒ ගැසට් එක ඉදිරිපත් කරේ වෘත්තීය සමිති මර්ධනය කරන්න ගැසට් නිවේදන ගහන්න අපි කොහොමත් විරුද්ධයි. ඒ අර්ථයෙන් අපි ඒ ගැසට් එකට විරුද්ධව අපේ ඡන්දය ප්‍රකාශ කරා. ආයවැය ලේඛනය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මම හිතන්නේ මෙවර ආයවැය ලේඛනය පසුගිය ආයවැය ලේඛන එක්ක සාපේක්ෂව බලද්දී ඉතාමත් රටේ ඉදිරි ගමන ඒ වගේම ආර්ථික සම්වර්ධනය රැකියා උත්පාදනයේ ඉලක්ක කරගත්තු අයවැය ලේඛනයක්. ඒ නිසා ඒ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කරගන්න පාසුවෙන්ම ලැබුණා. ජීවන වියදමට අයවැය ලේඛනයෙන් විසඳුම් ලබා දීම කෙටි කාලීනව කළ හැකි. නමුත් ඒක පළක් වෙන්නේ නැහැ. ඕන අයවැය ලේඛනයෙන් ඕනම් බඩුවක් අඩු කළා ඊට පස්සේ වැඩි කරන්න පුළුවන්. දැන් මේ සැරේත් අයවැය ලේඛනයට පෙර දිනේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීමක් කරා. ඉදිරි පළාත් පාලන මැතිවරණ නාම යෝජනා සකස් කිරීමේදී හිටපු එල්ටීටී සමාජික දෙමළ ජාතික සන්ධාන නාම යෝජනා අවස්ථා ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිර මහතා පවසනවා. වවුනියා දිස්ත්‍රික්කයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දමළ ජාතික සන්ධානය පක්ෂ නායකතුමන් එකතු වෙලා දැන් පළාත් පාලන සභා මැතිවරණයේදී පක්ෂ තුනක් එකතු වෙලා ඊළඟයි දමළ රස කච්චි නමින් අපි ඉදිරිපත් වෙනවා කියලා තීරණයක් ගත්තා. අපිට අපේ බලාපොරොත්තුව තමයි දමළ ජනතාව අපි තරඟ කරන ස්ථානවල අපිට දැඩි සහය දෙනවා කියලා. EPR left දැන් දමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙලා TV left එක එකතු වෙලා තරඟ කරන්නේ. ඒ වගේම අපිට රහිව වෙනමෙන් අය තරඟ කරනවා තමයි. ඒවා ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙන්න දෙයක්. මේ මැතිවරණය තුලින් තමයි ජනතාගේ ඕනාව ජනතා මොනවද ඕනේ කියලා ඒගොල්ලන්ගේ හඬ එළිදරව වෙන්න අවස්ථාවක්. එටිටී හිටපු කීප දෙනෙක් අපිත් එක්ක තරඟ කරන්න ඕනේ කියලා ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්වත් අපි අපේ නාම ලයිස්ට්ුවේ එකතු වෙන්න පුළුවන් ස්ථාන වලට අපි එකතු කරනවා. සමහර අය වෙනම පක්ෂයක් හදලා තරඟ කරනවා. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙන දෙයක්. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් අද වවුනියාවේදී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව නියෝජනය කළ දෙමළ ජාතික සන්ධාන හිටපු සභාපති එම් බාලසුබ්‍රමණිය මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. වනි දිස්ත්‍රික්කයේ විශේෂයෙන් නෙළුම් කේණි ප්‍රාදේශීය සභාව විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙනියාමට තමයි අද අපි මේ එකතු වෙලා මේ හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායමත් එක්ක මේ ගමන අපි සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් කිය යුතුයි වන දිස්ත්‍රික්කය දරු අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් ඇමතුමාගේ නායකත්වයෙන් අපි සියලු දෙනාම දෙමළ සිංහල මුස්ලිම් ජාතිවාදයක් නැතුව ජාති භේදයක් නැතුව ආගම් භේදයක් නැතුව එකා වගේ
වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ එනම් එක්සත් ජාතික පක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණය කරා රැගෙන යාමට සියලු දෙනාම එකතු වෙලා පෙළගැහිලා ඉන්නවා. උතුරේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඒ විදිහට එක් වෙද්දී වෙන් වෙද්දී නැගෙනහිර පළාතේ මුස්ලිම් පක්ෂ එක් වී තිබෙනවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ එක්සත් සාම සන්ධානය අද ඒකාබද්ධ වී නව පක්ෂයක් පිහිටවනු ලැබුවා. එය නම් කර තිබෙන්නේ එක්සත් ජනතා සන්ධානය ලෙසින්. සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ එක්සත් සාම සන්ධානය අද ඒකාබද්ධ වී එක්සත් ජනතා සන්ධානය නමින් නව පක්ෂයක් පිහිටවනු ලැබුවා. එම පක්ෂය ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නැගෙනහිර පළාතෙන් තරඟ වැදීමට නියමිතයි. මුස්ලිම් කොංග්‍රසයේ හිටපු සාමාජිකයින් දස දෙනෙකුද මොවුන්ට සහය දැක්වීම සඳහා එක් වුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, අද වෙනතුරු ඔබ දන්නවා නිදහසෙන් පෙර හෝ එහෙම නැත්නම් නිදහසෙන් පසු හෝ කවදාවත් මුස්ලිම් ජනතාව කවදාවත් ආයුධයෙන් පිටිපස්ස ගිල්ලන්නේ. මුළු ලංකාවම මුස්ලිම් ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග සාමීන් සහජීවනයෙන් ජීවත් වෙනේම ඔබ දන්නවා. හසන් අලි මහත්මයා අද එතුමා සමග ඉන්න කණ්ඩායමුත් එතුමාගේ නායකත්වයෙන් තියෙන පක්ෂයකුත් අපේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයකුත් ගිනිසුමක් අස්සන් කරලා එක්සත් ජනතා සන්ධානයක් කියලා අපි අද ආරම්භ කරනවා. අපි ආරාධන කරනවා පළවෙනි අදියරට අපි නැගෙනහිර පළාතෙන් තමයි සන්ධානය අපි අනාගත කටයුතු ඡන්ද තරඟ කරන සූදානම්. අනාගතයේදී අනිත් පළාත්වලටත් අපි අපේ කටයුතු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. කුණු ප්‍රශ්නයේ රටට විශාල බලපෑමක් කරලා අවසන්. කොළඹ බේරවැවේ අවට ප්‍රදේශය අද වන විට දුර්ගන්ධය පිරුණු තැනක් වෙලා අද සියත දෙවැනිසි අනාවරණය ඒ පිළිබඳවයි. මන්දන් රැඳී සිටින්නේ කොළඹ රේගු මූලස්ථානය අසලින් ගලා බසින බේරවැව අභියස. කලක් පුරාවට මේ බේරවැවේ ශුද්ධ පවිත්‍ර කටයුතු නිසි ආකාරයෙන් සිදු වුණා. නමුත් මේ වන විට එහි පවිත්‍රතා කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන බවයි මෙම ස්ථානයට පැමිණි අපට නම් දැක ගන්නට හැකි වුණේ. කොහොමුණත් මේ දර්ශන ඔබ වෙත ගෙන එන්නට අපට හැකියාව තිබෙනවා. නමුත් මේ බේරවැවෙන් වාහනය වන දුර්ගන්ධය පිළිබඳව රටට මෙතනින් ගමන් කරන ජනතාව කියාවේ, අපි හැමදාමත් සංවර්ධනය ගැන කතා කරනවා. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කොහොමුණත් ලංකාවේ මිනිස්සු වැඩි වශයෙන් ගැවසෙන කොළඹ නගරේ ප්‍රධාන රේගු මධ්‍යස්ථානය අසන්නේ ගලා බසින බේරවැවේ වත්මන් තත්ත්වය ගැන සොයා බැලුවොත් අපට දක්නට ලැබෙන්නේ අපි තවමත් සංවර්ධනය කියලා එකක් ඇත්තටම පටන්ගෙන තියෙනවද කියලා. මේ කොළඹ බේරවැව මෙවන විට බලධාරීන්ගේ ඇස නොගැටුණු මෙම බේරවැව අද වන විට විශාල වශයෙන් අපවිත්‍රතාවයට පත් වෙලා රැකියාවට යන්න විවිධ දෛනික කටයුතු සඳහා කොළඹට එන සුවිශාල ජනතාවට මෙම බේරවැවෙන් හමන දුර්ගන්ධයට මුහුණ දීම අද සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙලා, මෙහෙම කොළඹට එන පිරිස් මේ අවට තිබෙන හෝටල් ආපන ශාලාවලට ඇවිත් කෑම කන්න පුරුදු වෙලා තියෙනවා. කොහොමුණත් මේ අපිරිසුදු වටපිටාව හමුවේ ජනතාව නිරන්තරයෙන්ම රෝගවලට ලක්වීම අරුමයක් නොවේ. ඩෙංගු වැනි වසංගත තත්ත්වයන් පවා අද කොළඹ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ අපිරිසුදු වටපිටාව හමුවේ. බේර ඇල ඇවිල්ලා හරි ගඳයි. මේක මේ බලධාරි ගොල්ල බලන්නේ නැහැනේ, නිකන් ඕපන් කරනවා විතරයි. ප්‍රධාන ටවුන් එකනේ මේක. ඉතින් මම හිතන්නේ මේ ගඳ නැති කරලා මේ ඊට වඩා හොඳ ලස්සනද තිබ්බනම් මිනිස්සු කැමති ඒකට. වතුර කියන්නේ ඇත්තට ලොකු සම්පතක්. ඉතින් මේ විදිහට ගඳ වෙලා හැදි වෙලා තියෙනවා මම හිතන්නේ ලාංකිකයන්ගෙන් දුක්ඛිතයක්. බලධාරින් ඉතින් කියන්නේ දෙන්නේ ඉතින් මේක සුද්ධ කරන්න කියන එක තමයි. මේම දෙයක් කරන්න බැයි නෑ. ඉතින් රට සංවර්ධනන්නේ කොහොමද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. මේක ලොකු දෙයක් කියන දෙයක් නෑ. ඉතින් මොකද ඉතින් මේක හැමදාම වෙන දෙයනේ. කොයි රජාවත් ඉතින් මේකට පදාත් විසඳුමක් ගන්නෙ නෑ. දවසක් ඇතුළත සෙනඟ හස් ගානක් මෙතනින් එහාට මෙහාට යනවා. හැබැයි මෙතනින් ඉතර යනකොට අපිට දකින්න දේ තමයි පිරිසිදු කමන්න හරි දුඟදක් මෙතනින් හමනවා. පිටවටු වගේ ජනා කියන ප්‍රදේශයක මේ වගේ දුඟදයක් හමනවා නම් ඇත්ත වශයෙන්ම මක්කරි මේකට වැඩපිළිවෙලක් කරන්න ඕන. ඒ කියන්නේ මේකට විසඳුමක් දෙන්න කියලා මම ඉල්ලා අසිනා බලධාරින්ගේ. මෙතනින් එන වෙලාවට අර දුඟදක් තියෙනවා. ගොඩාක්ම ගඳ තියෙනවා. ඉතින් නහය ඔතියන යන්නත් බෑ, පොඩ්ඩලා මේක කරගෙන යන්නත් බෑ, ලෙඩ හැදෙනවා. ඒ ගොඩක් දේවල් දිනවා වහිනකොට ගොඩාක් වැඩි මෙතන. මේක මොකක් හරි කරලා අපිට ඉතින් ලබා දෙන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ. බේරවැවේ පවිත්‍රතා කටයුතු බලධාරීන්ට මගහැරෙද්දී උත්සවයක් කියලා අඬ බෙර ගහලා කරන ගොඩාක් සංවර්ධන ව්‍යාපෘති අතරමක නතර කිරීමට සිදුවීම ඇත්තටම ඛේදනීයයි. බලධාරීන් මේ අනාවරණයෙන් හෝ බේරවැවේ පිරිසිදු කිරීම කටයුතු සොයා බැලුවොත් හෙට කොළඹට එන අපේම මිනිස්සුන්ට දුගදීන් තොර සුන්දර කොළඹ නගරයකට පිවිසෙන්නට පුළුවන් වේවි. මේ
නේපාලයේ නව ව්‍යවස්ථාවට අනුව පැවැත් වූ ප්‍රථම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නේපාල මැතිවරණ කොමිසම නිකුත් කළ ප්‍රතිඵලවල සඳහන් වන්නේ CPN පක්ෂයේ ආසන 28ක් හදිනාගෙන ඇති බවයි. 2006 වසරේදී නේපාලයේ පැවති මාවෝවාදී සිවිල් යුද්ධය අවසන් වූ අතර වසර 239ක් පැවති රාජාණ්ඩුව ඉන් වසර දෙකකට පසු අවසන් කෙරුණා. ඉන් පසුව නේපාලයේ මැතිවරණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කිරීමත් සමග දේශපාලන විචාරකීන් පැවසුවේ එය ඓතිහාසික මැතිවරණයක් වනු ඇති බවයි. මෙම මැතිවරණය නේපාලයේ තුල සිවිල් යුද්ධය අවසන් වී රාජාණ්ඩු ක්‍රමයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට අවතීර්ණ වන තීරණාත්මක සංදිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. නේපාල පාර්ලිමේන්තුවේ 165ක් සඳහා ඍජුවම මෙම මැතිවරණයෙන් නියෝජිතයින් තෝරාපත් කරගෙන අතර සමානුපාතික නියෝජනයෙන් ආසන 110ක් සඳහා තෝරා ගන්නා බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට එරට ප්‍රථම මැතිවරණයේ ප්‍රතිඵල නේපාල මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව CPN පක්ෂය ආසන 28ක් දිනා ඇති අතර එහි පොදු අපේක්ෂකයා ආසන 12ක් දිනා ඇති බවයි වාර්තා වන්නේ. එහි පොදු අපේක්ෂකයා වන KP ඔලි නේපාලයේ නව ව්‍යවස්ථාවට අනුව පත්වන ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවයි දේශපාලන විචාරකීන් විශ්වාසය පළ කරන්නේ. කාලගුණ වෙනසත් සමග අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැබගෙන හට ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් පැති බව එරට ආණ්ඩුකාර චෙරි බ්‍රවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට අමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තය ඇති වූ දරුණු ලැව්ගින්නෙන් හෙක්ටයාර් 150,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. එම ලැව්ගින්න නිවීම සඳහා යොදවා ඇති ගිනි නිවන බටින් සංඛ්‍යාව 5,700ක් බවයි වාර්තා වන්නේ. කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට පවතින විපරීත කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ මෙලෙස ලැව්ගිනි ඇතිවීමට හේතු වී ඇති බවත් සෑම වසරකම මෙම තත්ත්වයන් ඇතිවන බවයි. මෙම ලැව්ගිනි තත්ත්වයන් සමග මිලියනකට ආසන්න නිවාස ප්‍රමාණයකට විදුලියද ඇන හිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. තවද ලැව්ගිනි තත්ත්වයත් සමග ලක්ෂයකට අධික පිරිසක් තම නිවෙස්වලින් ඉවත්ව ඇති අතර එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ගිනි නිවන නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්. සුළං සමග පැතිර යන දුමාරිය හේතුවෙන් සොසන රෝග අපහසුතා වැළඳීමේ අවධානමක්ද පවතින බැවින් එරට බලධාරීන් විසින් සියලු ජනතාවට අවධානයෙන් සිටින ලෙසද නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය කාලයේදීද කැලිෆෝනියාව දරුණු ලැව්ගිනි සඳහා මුහුණ දෙනු ලැබූ අතර ඉන් ජීවිතක්ෂයට පත්ව පුද්ගලින් සංඛ්‍යාව 40ක් වන අතර මෙවර ලැව්ගිනි තත්ත්වයෙන් ජීවිත හානියක් වාර්තා වී නැහැ. එත් සමගින් සිටිවි සවස 6 පුවත් විකාශය නිමාවට පත්වනවා. අපි අලිත් රාත්‍රී 7:00 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් හමු වෙමු.